මේ දවස්වල අලුතෙන් ලැප්ටොප් එකක් ගන්න යද්දී අපි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මිල. මොකද දැන් ලංකාවේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක හැම ඩිවයිස් එකකම වගේ මිල 10 15 අතර වැඩි වුණා කලින් අවුරුදු වලට වඩා. මේක අපි හැමෝටම දරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා ඉස්සරටත් වඩා දැන් වැඩි දෙනෙක් උනන්දු වෙනවා අලුතෙන් ලැප්ටොප් එකක් ගන්නව වෙනුවට සෙකන්ඩ් හෑන්ඩ්, ඒ කියන්නේ කලින් පාවිච්චි කරපු ලැප්ටොප් එකක් අරගන්න. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු සෙකන්ඩ් හෑන්ඩ් ලැප්ටොප් එකක් ගනිද්දි මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ, ඒ වගේම මොන වගේ දේවල්ද ටෙස්ට් කරලා බලන්න ඕනේ කියලා. අද වීඩියෝ එකට අනුග්‍රහය දක්වන්නේ CDK Offers වෙබ්සයිට් එකෙන්. ඉතින් ඔයා තාමත් පාවිච්චි කරන්නේ ක්‍රැක් කරපු Windows operating system එකක් නම් ඔන්න දැන් ආට පුළුවන් ඩොලර් දහසයක් වගේ ගොඩක් අඩු මුදලකට Windows OEM key එකක් අරගෙන ඔයාගේ computer එකට genuine Windows operating system එක දාගන්න. ඔයාට කරන්න තියෙන්නේ මම පහල description එකේ දාලා තියෙන link එකෙන් ගිහිල්ලා Windows OEM key එක buy කරද්දී CONY, ඒ කියන්නේ කොනි කියන promotion code එක apply කරන්න. එතකොට ඔයාට discount එකක් එක්කම key එක අරගෙන ඔයාගේ Windows operating system එක activate කරගන්න පුළුවන්. පාවිච්චි කරපු ලැප්ටොප් එකක් ගනිද්දී මුලින්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තියෙනවා. මේක තාක්ෂණික දෙයක් නන් නෙවෙයි. හැබැයි ලැප්ටොප් එක අරගන්න කෙනාට වගේම විකුණන කෙනාටත් මේක ගොඩක් වැදගත්. ඒ තමයි ලැප්ටොප් එකේ හිමිකාරීත්වය. අපි ඉස්සෙල්ලම තහවුරු කරගන්න ඕන අපි මේ ලැප්ටොප් එක සල්ලි දීලා අරගන්න යන්නේ ඒ ලැප්ටොප් එකේ නියම අයිතිකාරයගෙන්ද කියලා. මොකද සමහරට ඒක හොරකම් කරපු ලැප්ටොප් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් හොරකම් කරපු ලැප්ටොප් එකක් අරගන්න එක කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි නෙවෙයි ඒක හොරකම් කරන්නේ. ඒ වගේම සාමාන්‍යයෙන් හොරකම් කරපු ලැප්ටොප් එකක් ගොඩාක් අඩු මුදලට අපිට අරගන්න පුළුවන්. ඒක තවත් වාසියක්. එහෙම තමයි අපි හිතාගෙන ඉන්නේ. හැබැයි අපි මේ වගේ ලැප්ටොප් එකක් ගත්තතින් ඒ ගත්ත වෙලාවේ ඉඳලම අපි ඉන්නේ ලොකු රිස්ක් එකක. මොකද මේ වෙනකොට තාක්ෂණයේ ඉස්සරට වඩා ගොඩක් දියුණුයි. ඉතින් ඕනම වෙලාවක මේ ලැප්ටොප් එක නියම අයිතිකාරයා විසින් ට්‍රැක් කරගන්න පුළුවන්. එහෙම වුණොත් මුලින්ම ඒ හොරකමට අහුවෙන්නේ හොරකම් කරපු කෙනා නෙවෙයි, ඒක සල්ලි දීලා අරගත්ත අපිව. ඒ නිසා පාවිච්චි කරපු ලැප්ටොප් එකක් ගන්න යද්දි අනිවාර්යයෙන්ම විකුණන කෙනාගෙන් ඉල්ලන්න ලැප්ටොප් එක ගත්ත රිසිට් එක, ඒ වගේම ලැප්ටොප් එක එකේ බොක්ස් එකත් එක්කම දෙන්න කියලා. මේ දෙකෙන් එකක් හරි ඒ අයිතිකාරයා ළඟ නැත්නම් ඩිවයිස් එක විකුණන කෙනාට වෙන මොකක් හරි ක්‍රමයක් තියෙනවා වෙන්න පුළුවන් ඒ ලැප්ටොප් එක තමන්ගෙමයි කියලා තහවුරු කරන්න. සමහර විට ෆයිල් හිස්ටරි එකක් වෙන්න පුළුවන්, මේ වගේ ඕනම දෙයක්. ඉතින් කොහොම හරි ඒ ලැප්ටොප් එක හොරකම් කරපු එකක් නෙවෙයි කියලා තහවුරු කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් අපිට නිකරුණේ අහක යන හොරකමකට පැටලෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණාව ලැප්ටොප් එකක් අරගන්න කෙනෙකුට විතරක් නෙවෙයි, තමන්ගේ ඩිවයිස් එකක් විකුණන්න හිතාගෙන ඉන්න කෙනෙකුට උනත් ගොඩක් වැදගත්. මේ වීඩියෝ එක බලන ඔයා මොකක් හරි ඩිවයිස් එකක් ගනිද්දී ඒක ටික කාලයක් පාවිච්චි කරලා විකුණන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ළඟ තියාගන්න ඒ ඩිවයිස් එක ගත්ත රිසිට් එක, ඒ වගේම ඒ ඩිවයිස් එක ආපු බොක්ස් එක. හරි, අපි දැන් කතා කරමු මේකේ තාක්ෂණික පැත්ත. අපි කාලයක් තිස්සේ වෙන කෙනෙක් පාවිච්චි කරපු ලැප්ටොප් එකක් සල්ලිවලට ගන්න යනවා කියන්නේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දේ තමයි මේ ලැප්ටොප් එකේ යම් යම් දෝෂ තියෙන්න පුළුවන්. මොකද කාලයක් තිස්සේ පාවිච්චි කරලා තියෙන නිසා. ඒ නිසා අපි හරියට මෙදවල් චෙක් කරලා අපි එවෙනුවෙන් ගෙවන්න යන මුදල සාධාරණද කියලා තහවුරු කරගන්න ඕන. එවෙනුවෙන් අපිට පුළුවන් අපේ චෙක්ලිස්ට් එකක් හදාගන්න. මම දැන් ඔයාලට කියන්නම් මගේ චෙක්ලිස්ට් එක. ඊට පස්සේ ඔයාලා කියන්න මේකට තව මොන හරි දේවල් එකතු වෙන්න තියෙනවා. පළවෙනිම දේ ලැප්ටොප් එක ගන්න යන කලින් ඒ ලැප්ටොප් එකේ බ්‍රෑන්ඩ් නේම් එකයි මොඩල් නම්බර් එකයි අරගෙන ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න මොනවද ස්පෙસિෆිකේෂන්ස්, ඒ වගේම මැනුෆැක්චර් ඊ එක කියන්නේ ලැප්ටොප් එක හදලා තියෙන්නේ මොන අවුරුද්දද කියලා. ඊළඟට මේ විකුණන කෙනාගෙන් අහලා දැනගන්න ලැප්ටොප් එක ගත්තට පස්සේ එයා පාවිච්චි කරද්දී මේකේ මොනවා හරි හાર્ඩ්වෙයාර් අප්ඩේට්ස් කරලා තියෙනවද කියලා. මෙතනදී මම කියන්නම් ස්පෙસિෆිකේෂන්ස් මම රෙකමෙන්ඩ් කරන විදිය. ප්‍රොසෙස් එක අඩුම තරමේ අවුරුදු 5කට වඩා පරණ එකක් නොවෙන්න ඕන. උදාහරණයක් විදිහට හිතන්න ඉන්ටර් ප්‍රොසෙස් එකක් කියලා.
මේ අවුරුද්ද කියන 2022 අවුරුද්දදී ඔයා අරගන්න ලැප්ටොප් එකේ ප්‍රොසෙසර් එක 8 gen වලින්වත් උඩ එකක් ගන්න කියලා තමයි මම රෙකමන්ඩ් කරන්නේ. එහෙම නැති වුණොත් අපිට අප්ඩේටඩ් සොෆ්ට්වෙයාර්ස් වැඩි හරියක්ම පාවිච්චි කරන්න බැරුව යනවා. ඊළඟට RAM එක. මම රෙකමන්ඩ් කරන්නේ ගිගාබයිට් 8ක් අඩුම ගිගාබයිට් 4ක RAM එකක් අපිට අරගන්න පුළුවන්. ඉගෙන ගන්න ළමයෙකුට ඔන්ලයින් ස්ටඩිස් වලට වගේ ලැප්ටොප් එකක් අරගන්නවා නම් ගිගාබයිට් 4ක RAM එකක් හොඳටම ඇති. හැබැයි අනිවාර්යයෙන්ම බලන්න අපිට පස්සේ කාලෙකදී අවශ්‍ය වුණොත් RAM එක අප්ග්‍රේඩ් කරගන්න අමතර RAM slot එකක් තියෙනවද කියලා. ස්ටෝරේජ් එක ගැන කතා කරොත් ලැප්ටොප් එකේ SSD එකක් නැතුව hard disk එකක් විතරක් නම් තියෙන්නේ. ඒ ලැප්ටොප් එක අවුරුදු ගාණක් පාවිච්චි කරපු එකක් නම් සමහර විට hard disk එකේ bad sectors හැදිලා තියෙන පුළුවන්. එහෙම නොවතින් අපිට ඒ ලැප්ටොප් එකේ වැඩි කාලයක් වැඩ කරන්න බැරුව යනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේ ගැන අවධානය දෙන්න. ඊළඟට තහවුරු කරගන්න ලැප්ටොප් එකේ මොන හරි කොටස් අඩු වෙලා තියෙනවද කියලා. උදාහරණයක් විදියට හිතන්න කීබෝඩ් එකේ කී එකක් දෙකක් වැඩ කරන්නේ නැහැ. එහෙම නැත්නම් බැටරි එක සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ නැහැ. චාර්ජ් එකෙන් විතරයි පවර් අප් වෙන්නේ. මෙන්න මේ වගේ දේවල් තියෙනවා නම් කැල්කියුලේට් කරලා බලන්න. මේවා රෙපෙයා කරන්න යන ගානත් එක්ක මේ ලැප්ටොප් එක අරගන්න අපි ගෙවන ගාන පාඩුවක් වෙන්නේ නැද්ද කියලා. මොකද අපි අලුතෙන්ම ලැප්ටොප් එකක් අරගන්නවා වගේ නෙවෙයි වෙන කෙනෙක් පාවිච්චි කරපු ලැප්ටොප් එකක් අරගනිද්දී එතන බලන්න ගොඩක් දේවල් තියෙනවා. මේ තමයි මගේ සම්පූර්ණ චෙක්ලිස්ට් එක. ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන්. වීඩියෝ එක ගොඩක් දිග වැඩි වෙන නිසා මම මේවා චෙක් කරන විදිය එකින් එක මේ වීඩියෝ එක ඇතුලේදී පැහැදිලි කරන්නේ නැහැ. හැබැයි ඔයාලට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ සම්පූර්ණයෙන්ම මම සිංහලෙන් ටයිප් කරලා තියෙනවා මේවා කොහොමද චෙක් කරන්නේ කියලා. අනිවාර්යයෙන්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන මේ කරුණු 10 කියවන්න. ඉතින් මේ හැමදේම චෙක් කරාට පස්සේ ඒ තියෙන කන්ඩිෂන්ස් එක්ක අපි ගෙවන ගානගෙන සෑහීමකට පත් වෙනවා නම් අපිට පුළුවන් ලැප්ටොප් එක සල්ලි දීලා අරගන්න. ඒ වගේම අපි අරගන්න මේ ලැප්ටොප් එක වොරන්ටි පීරියඩ් එක ඇතුළ නම් තියෙන්නේ. ඒක අපිට අමතර වාසියක් වෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ කම්පැනිස් ලැප්ටොප් එකක් විකුණද්දී අවුරුද්දක විතර හાર્ඩ්වෙයාර් වොරන්ටි එකක් තමයි දෙන්නේ. ඊට වඩා අපිට ඒ වොරන්ටි පීරියඩ් එක දික් කරගන්න පුළුවන්. නමුත් ඒකට වෙනම අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා ගොඩක් අය ලැප්ටොප් එකක් ගනිද්දී අවුරුද්දකට වඩා වැඩි වොරන්ටි පීරියඩ් එකකට යනවා අඩුයි. වොරන්ටි පීරියඩ් එක අතුරු නම් තියෙන අනිවාර්යයෙන්ම වොරන්ටි කාඩ් එක ඉල්ල ගන්න. ඒ වගේම මම වඩාත්ම රෙකමන්ඩ් කරන්නේ පුළුවන් නම් ඒ වොරන්ටි කාඩ් එකේ වොරන්ටි පීරියඩ් එක දික් කරගන්න තවත් අවුරුද්දකට. ඒක අපිට එක්තරා විදිහක ඉන්ෂුරන්ස් එකක් සෙකන්ඩ් හෑන්ඩ් ලැප්ටොප් එකක් අරගනින්දි. ඉතින් මේ හැමදේම කිව්වට පස්සේ තව කියන්න එක දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා හයි එන්ඩ් ගේම්ස් ප්ලේ කරන ගේමර් කෙනෙක් නම් එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් 3D ඩ්‍රාෆ්ටිං කරන කෙනෙක් නම් මේ විදිහට පාවිච්චි කරපු ලැප්ටොප් එකක් අරගන්න එක කොහෙත්ම එච්චර හොඳ ඔප්ෂන් එකක් නෙවෙයි. මොකද අනිත් හැම හાર્ඩ්වෙයාර් කම්පෝනන්ට් එකකටම වඩා නිතරම ඇඩ්වාන්ස් වෙන නිතරම අලුත් වෙන කම්පෝනන්ට් එකක් තමයි ග්‍රැෆික් ප්‍රොසෙස් එක කියලා කියන්නේ. ඉතින් මේ 3D ඩ්‍රාෆ්ටින් සොෆ්ට්වෙයාර්ස් නිතරම අලුත් වෙනවා, අලුත් ෆීචර්ස් එකතු වෙනවා. ඒ වගේම අලුතෙන් එන හයි එන්ඩ් ගේම්ස් හැමතිස්සෙම අප්ඩේටඩ් සිස්ටම් රික්වයර්මන්ට්ස් ඉල්ලනවා. ඒ නිසා මේ දේවල් කරන කෙනෙකුට නම් කොහෙත්ම යූස් කරපු කම්පියුටර් එකක් අරගන්න එකේ කිසිම තේරුමක් නැහැ. අනිවාර්යයෙන්ම අලුත් කම්පියුටර් එකකට යන එක තමයි හොඳම ඔප්ෂන් එක. හැබැයි වීඩියෝ එඩිටින්, එතකොට ෆොටෝ එඩිටින්, එතකොට ඔෆිස් වැඩ වලට, ඒ වගේම විශේෂයෙන්ම ස්ටඩිස් වලට අපිට යූස් කරපු කම්පියුටර් එකක් අරගන්න එක කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි, ඉතින් මම මේ ඔයාලට දුන්නේ යූස් කරපු ලැප්ටොප් එකක් අරගන්නවා නම් මම බලන චෙක්ලිස්ට් එක. මේකට ඔයාලට පුළුවන් තවත් දේවල් එකතු කරන්න, ඒ වගේම මට මගහැරුණු තැන් ගැන කතා කරන්න පුළුවන් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒක ලොකු උදව්වක් වේවි පාවිච්චි කරපු කම්පියුටර් එකක් අරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට. ඉතින් මම ඊළඟට වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් මේක නොටිෆිකේෂන් එකකින් දැනගන්න කැමති නම් ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරලා bell icon එක on කරලා තියන්න. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වේවි කියලා හිතන යාළුවන්ට share කරන්න. මම අදිරි ගිහින් එන්නම්. අපි හැමදාම දවසකම වෙමු අලුත් වීඩියෝ එකකින්.